මොකක්ද මේ සුවඳක් දැනෙන්නේ? අම්මා පහොඳේ දිව්‍ය ලෝක සුවඳයි. මොන වුණත් ඒ බොහොම සැර දෙයක්. කිරි අප්පට බලු කුක්ක පැනපි. මේ මොකක්ද බොලේ? කිතුල් ගහක් නම් ළඟ තියෙනවා. හරි. මේක එහෙනම් රාමුට්ටියක්. හප්පෝ මහ වසනරක ජාතියක්. හව්. ඒකත් බලමු වැඩි හැටි. කොයි තරම් නරක ජාතියක් වුණත් ලක්ෂණ පෙන උතුරලා සුදු මල් වට්ටියක් වගේ. ඒ වුණාට ඒ පැත්ත බලන්නවත් නරකයි. ඔව් බලන්න හොඳ නැහැ, බලන්න හොඳ නැහැ. නියඟලා මල කොයි තරම් ලස්සනද? නියඟලාලේ කෑවොත් මලා නේද? ආන්නේකනි කියන්නේ. හැබැයි බැලුවට කමක් නෑ ඉතින්. මම මොන්නේ නෑනේ. අප්පා නරකම ජාති. ළඟටවත් යන්න නරකයෝ. ඒ උනන් ළඟට නම් ගියාට කමක් නෑ ඉතින් නේ. මම මොනවෙයි? මම මොන්නේ නෑනේ. අප්පා මූණ ළඟටවත් ගන්න නරකයෝ. ඒත් ඉතින් සුවඳ බැලුවට මොකද නේ? මම මොනවෙයි? නෑනේ. මගේ බල්වත් මම බලන්නත් එපා. සුවඳ විතරක් බලමු. හප්පා සුවඳ පිස්සු හැදෙන සුවඳ. ඇත්තටම මේවා මොනවට හදනද මන් දන්නේ නෑ. කවුරුත් පේන්නේ නම් නෑ. අර ඉවලාම මොනවද කරන්නේ? මේන මොනවක් කරන්නද? කටේ හලා ගන්නවා මිස. මිතා පොටේන ලේස වෙන්නේ. පැලිස් අය නරක මිනිහා. මොනවද සුදු පුංච පැලිස් අය කරලා තියෙන්නේ? සත්‍ය කරන්න එපා. අර බලන්න ගොංගරාල ඉවල් හාමි කරන වැඩි. හානි මොනවද අර කරන්නේ? මට නම් තේරෙන්නේ නැහැ. අර පැලිස් අයගේ රාමුට්ටිය ඉවල්හාමි බොනවා. ඔහෙ පොලයා. දැන් ඉවල්හාමි වෙරි වෙනවා. හරි වැඩි. ඒකත් ඇත්ත. දැන් වෙරි වෙලා අපිත් එක්ක සණ්ඩු කරන්න බැරි නෑ. ඒක නිසා අපි යමු. ඒ වුණාට අපිත් අහු වෙනවා මේ වැඩේට. අපිනේ රාමුට්ටිය දැක්කේ. පැලිස් අයියා හිතයි අපි ඉවල්හාමිට පෙන්නන්න ඇති කියලා. ඒකත් ඇත්ත. ඒකට බය වෙන්න එපා. මං කියන්නම් ඉවල්හා විකරපු වැඩේ. පැලිස් අයියටයි ගව මහත්තයටයි ඔක්කොටම. අන්න හරි. අපි දැන් යමු ගව මහත්තයා බලන්න. මොකද මේ මාව දැක්ක ගමන් පඳුරු වැනිනවා. බයද? එහෙම තමයි ඉන්න ඕනි. අද ටිකක් අමුතු වගේ. මුළු කෑම මන්දියා මුදු විදියට බලන්නේ. කෑව කරගෙනවා. මරුන්නේ. මං හිතන්නේ අද මගේ ලස්සන දැකලා වෙන්නේ. රාජකුමාරෙක් වගේ එනකොට කඩුවක බිබෙන්න මල් කුමාරියෝ මන්දියා බලාගෙන හින හින. හින්දිගි කෑවෙන්නේ මං අම්මපා ඇත්තමයි. හින්දිගි කෑවෙන්නේ. Somebody is sometimes
Hindi geese eating cutting. Somebody is sometimes Hindi geese eating cutting. Hapanava maranava. Evadenam matabaha. Hapanava Hindi geese mang kanina. Oh! Hapanava maranava. මරනවා හපනවා ඕ ඇත්තමයි මරේ මරු ඉවල්ලාමි ඇයි වඳුරු මරෝ හිනායන්නේ දන්නවද මං කවුද කියලා මොකද මන්න දන්නේ ඉවල්ලාමි ඉන්දිකි මරණ එක ඇත්ත තමයි ඉවල්ලාමි තිඳලා හිටලා හරි ඇත්ත කියනව නේද මං කවදද වඳුරු මරෝ බොරු කිව්වේ ඈ ඉතින් මේ ඉවල්ලාමි දැන් හින්දි සින්දුවන්නේ පට්ට ගැව්වේ මං හා හොයිටි ඒකට ඉතින් මං කිව්වට මොකද එන්නේ ඈ දැන් කාලේ අපේ සමහර අය මේ හින්දි සින්දුවක් එළියට එන්න දෙන්නේ නැහැ ඈ මොනවා හරි ඔය අපබ්‍රංශ වචන ටිකක් දාලා ඔහි කියනවා හරියට මේ දෙල් කොළ කොටේ හරද්දු වුණා වගේ තමයි අපිට ඇහෙන්නේ ආ එහෙමද ඈ එතකොට දැන් මං කේබෝ සින්දුව දෙල් කොළ උඩ හරක් යනවා වගේ ඇහුනේ ඈ නෑ ඉවල්ලාමි එහෙනම් ඉවල්ලාමිට මං එහෙම ඉතින් කිව්වේ නෑ මේ මඩ මේ බොරු එපා හරිද මං දැන් දෙල් කොළ හරක එහෙමනේ මේ පිස්සුද මං ඉවල්ලාමිට දැන් එහෙම එකක් කිව්වා ඈ ඒ පාර මට පිස්සු ඈ මට පිස්සු කොමේ පොල්ල කොමේ පොල්ල මං මට හොඳ පාඩමක් උගන්වන්න දැන් ඕ කො පොල්ල මේ කො පොල්ල ඉවල්ලාමිට ඇත්තටම පිස්සු වගේ එතනින් ඉක්මනට පැනගත්තේ නැත්නම් ලොකු ජංජාලයක් වෙන්නයි යන්නේ